සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. අයිබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පීඩණය කපුවා දිගහැරුම ශ්‍රදා රූපවාහිනී 630 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුලුවන්ග ප්‍රථමයෙන් සිරස්තල අද රාත්‍රී 10 සිට ලබන 30 වනදා දක්වා රට වසා දැමීමට තීරණය කරයි. මුළු දිවයිනටම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳුරු නීතිය පැනවීමට රජය විසින් තීරණය කළා තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාති අමතා කරන කතාව අද රාත්‍රී 8යි 30ට. රට තුල ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග පවතින බව බලශක්ති අමාත්‍යවරයා පවසයි. ऑक्सीजन रेगत नेव देकाक इंडिया वेसिट दिवैनट कोविशील्ड एन्नते व्याज मात्रावक गैन अनावरणया අද රාත්‍රී 10 සිට මෙම මාස 30 වනදා දක්වා නිරෝධායන ඇඳිරි නීතිය පනවමින් රට වසා තැබීමට කටයුතු කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. මේ අතර ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද රාත්‍රී 8යි 30ට ජාති අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බවයි. අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති කොවිඩ් මර්ධන විශේෂ කමිටුවේදී ජනාධිපතිවරයා විසින් කොවිඩ් මර්ධනය වෙනුවෙන් විශේෂ තීරණ කිහිපයක් ගෙන තිබෙනවා. ඒ අනුව අද රාත්‍රී 10 සිට අගෝස්තු මාස 30 වනදා සඳුදා අලියම 4 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමටයි පියවර ගැනුණේ. වයස අවුරුදු 60ට වැඩි මෙතෙක් එන්නත ලබා නොගත් සියලු දෙනාට එන්නත ලබා දීම ඉලක්ක කරගනිමින් මෙම තීරණයට එළඹි බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. සැප්තැම්බර් මාස පළමු වනදාට පෙර ඔවුන්ට එන්නත්කරණය සංකීරීමට ජනාධිපතිවරයා විසින් මෙහිදී උපදෙස් ලබා දී තිබෙනවා. ප්‍රාදේශීය ලේකම් පළාත් පාලන ආයතන ප්‍රධානීන් හා ග්‍රාමීය කොවිඩ් මර්ධන කමිටු හරහා එම පිරිස හඳුනාගෙන ඉනත්කරණය සඳහා සෞඛ්‍ය අංශ වෙත එළඹෙන 23 වෙනිදා දිනට පෙර වාර්තා කළ යුතු බවයි ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ. එසේම 19.6 ක්ෂණික දුරකථන අංකයට හෝ කොවිඩ් මර්ධන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ඇමතීමෙන් ලියාපදිංචි වීමේ පහසුකමද සලසා දී තිබෙනවා. මෙම ඉනත්කරණ වැඩසටහන සෞඛ්‍ය අංශ උපදෙස් අනුව හමුදාපතිවරයාගේ අධීක්ෂණ යටතේ සිදු කිරීම තීරණය කෙරුණේ. සමස්ත දිවයිනටම බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකවද එම ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාල සීමාව තුළ කෘෂිකාර්මික ඇඟලුම් සහ ඉදිකිරීම් කර්මාන්ත අපනයන කර්මාන්ත ඖෂධ අලෙවි සැල්ලතුරු අත්‍යවශ්‍ය සේවා හා ගුවන් තොටුපළ සහ ගුවන් යානා මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාමටද ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබෙනවා. එමෙන්ම නිරෝධායන නීතිය කඩ කරන්නන් පිළිබඳව සොයා ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමටයි ජනාධිපතිවරයා විසින් පොලිස් පතිවරයා වෙත උපදෙස් ලබා දී ඇත්තේ. මෙම කාල සීමාවේදී දේශීය ඖෂධ ග්‍රාමීය සහ නාගරික මට්ටමින් ජනතාවට ලබා දීමට පියවර ගන්නා ලෙසද ජනාධිපතිවරයා දේශීය වෛද්‍ය රාජ අමාත්‍යවරයාට දැනුම් දී තිබෙනවා. විශේෂයෙන්ම මෙහිදී රැකියාවලට යන අයලුන් සඳහා විශේෂ අවසර පත්‍රයක් ලබා ගැනීමට අවශ්‍යතාවයක් නැහැ. මෙහිදී මේ සඳහා මාර්ග බාධකවල කටයුතු කරන ලබන ශ්‍රී ලංකා පොලිසිය සහ හමුදාවේ නිලධාරීන් වරුන්ට ඔබගේ අනන්‍යතාව පෙන්වීමෙන් ඔබට එම රැකියාවන් සඳහා යෑමට අවසර ලබා ගැනීමට හැකියාවක් ලැබෙනවා. මෙම නිරෝධායන ඇඳිරි නීත කාල සීමාවේදී මෙතෙක් වයස අවුරුදු 60ට වැඩි එන්නතක් ලබා නොගත් අයලුන් සඳහා විශේෂ වූ එන්නත් කරන වැඩසටහනක් කිරීමට රජය විසින් තීරණය කරලා තිබෙනවා. මේ අනුව ත්‍රිවිධ හමුදාව සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය යොදවීමෙන් මෙම වයස අවුරුදු 60ට වැඩි මෙතෙක් එන්නත් ලබා නොගත් අයලුන් වෙත එන්නත් කරණය කිරීමට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මෙරට දෛනික වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සහ ආසාදිතින් සංඛ්‍යාව ඊයේ වාර්තා වුණා. ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළේ ඊයේ මෙරටින් කොවිඩ් ආසාදිතින් 3806 දෙනෙකු හඳුනාගත් බවයි. එමෙන් මේ තහවුරු කළ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 186ක්. මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් ඊයේ නව කොවිඩ් ආසාදිත මරණ 186ක් වාර්තා වුණා.
ඒ මෙරට තුල වාර්තා වූ වැඩිම දෛනික කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව වීම විශේෂත්වයක්. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව දක්ුණේ 6790ක් ලෙසයි. එම මරණ අතරට වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් 147 දෙනෙකු ඇතුළත්. මේ අතර දිනක් තුල වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාවද ඊයේ වාර්තා වුණා. එම සංඛ්‍යාව 3806ක්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 372079ක් දක්වා හිල ගියා. ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතින්ගෙන් 3793 දෙනෙකු අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන අතර විදේශයන් සිට පැමිණි 13 දෙනෙකුද ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරට අයත්. දින 10ක පමණ කාලයක සිට වැඩිම මරණ සහ වැඩිම ආසාදිතින් ලෙස වැඩි වෙමින් ඉදිරියට ආවගත්. අපි පොතවද සිටින්නේ මේ වගේ. අපි මේක දැන් සති දෙක තුනකට කලින් බලාපොරොත්තු වුණ දේ තවත් රෝගීන් වැඩිවීමක් සිදු වුණොත් ඒක පුදුම වෙන්න දෙයක් නෙවෙයි. දැනට මරණයට පත්වන්නේ දැනට සති දෙක තුනකට කලින් රෝහල් ගත වුණු පුද්ගලයන් තමයි බොහෝ වෙලාවට මේ කාලය තුල මරණයට පත්වන්නේ. ඒ නිසාම යම් ආකාරයකට රෝගීන්ගේ සංඛ්‍යාව අඩු වීමක් සිදු වුණත් මරණයට පත්වන සංඛ්‍යාව යම් ආකාරයකට මේ මට්ටමෙන් පවතින්නට ඉඩ තියෙනවා. වෛද්‍යතුමනි මේවන විට සෞඛ්‍ය ශාස්ත්‍රයේ කී දිනක් පමණ මියගොස් තිබෙනවාද මේ රෝගීන්? පරිපාලනයේ පැත්තෙන් වාර්තා වෙලා ඉන්නේ වෛද්‍යවරු 3 දෙනෙක් හෙදියක් සහ සුළු කාර්ය මණ්ඩලයේ දෙන්නෙක් කියලා. නමුත් මීට වැඩිය අය මෙතන ඉන්න පුළුවන්. මේ අතර ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් ඇනවුම් කළ සායනික ඔක්සිජන් තොගයක් මෙරටට රැගෙන ඒමට පිටත් වූ ශක්ති නෞකාව එම සායනික ඔක්සිජන් තොගය රැගෙන අදාළියම චෙන්නයි වරායෙන් ශ්‍රී ලංකාව බලා පිටත් වී තිබෙනවා. එමෙන්ම තවත් සායනික ඔක්සිජන් තොගයක් රැගත් ඉන්දිය නාවික හමුදාවට අයත් සංග්‍රාමික යුදෝපකරණ සහ සැපයුම් ප්‍රවාහන සඳහා යොදාගනු ලබන ශක්ති නම් නෞකාවද ඉන්දියාවේ විශාකාපට්නම් වරායෙන් ඊයේ රාත්‍රියේ ශ්‍රී ලංකාව බලා පිටත් වුණා. ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළේ ඔක්සිජන් රැගත් මෙම නෞකා අගෝස්තු මාස 22 වනදා සහ 23 වනදා උදෑසන කොළඹ වරායට ළඟා වීමට නියමිත බවයි. මේ අතර සෞඛ්‍ය උපදෙස් වලට පටහැනිව කටයුතු කරමින් අද දින භගවන්තලාව ප්‍රදේශයේ උත්සවශාලාවක පැවැත්වුණු විවාහ මංගල උත්සවයක් නතර කිරීමට භගවන්තලාව පොලිස් නිලධාරීන් සහ භගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර තිබෙනවා. මනාලයා සහ මනාලියගේ පාර්ශවයේ ළඟම ඥාතීන් සීමිත පිරිසකට විවාහය ලියාපදිංචි කිරීමට පමණක් අවසර ලබා දී ඇති අතර ඔවුන් කටයුතු කර ඇත්තේම සෞඛ්‍ය උපදෙස් උතකමින් බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේ අතර හැටන් දික්කොය මූලික රෝහලේ වෛද්‍යවරුන් සිව් දෙනෙකු ඇතුළු 1000 දෙනෙකුට ගත වූ දින කිහිපය තුළ COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ අනුව ආසාදිතයන්ගේ ළඟමාශ්‍රිතයෙන් විශාල පිරිසක් සොයන් නිරෝධායනයට යොමු කර ඇති අතර පවත්නා තත්වය හමුවේ රෝහලේ දෛනික කටයුතු වලටද බාධා පැමිණ ඇති බවයි එම රෝහලේ වෛද්‍යවරයෙකු සඳහන් කළේ. මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ සමාජිකයින්ට COVID-19 තුන්වන මාත්‍රාවක් ලබා දීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එකඟතාවය පළ කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළා. ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සමග ඊයේ පැවති සාකච්ඡාවකදී මගේ අදහස නම් විද්වතුන් නිර්දේශ කරනවා නම් අපි ඒක කළ යුතුයි. එතකොට විද්වතුන් විසින් මේක සමාලෝචනය කරමින් පවතිනවා. ඒ සම්බන්ධයෙන් තීරණ ගත්වහම ඒක ක්‍රියාත්මක කිරීම තමයි මගේ හිතේ අපේ වගකීම වෙන්නේ. අපි ඒක ක්‍රියාත්මක කරනවා. මේ අතර මෙරට එන්නත් කරන වැඩසටහන යටතේ ඊයේ පුද්ගලයන් 213737 දෙනෙකුට එන්නත ලබා දී තිබෙනවා. එමෙන්ම අද දිවයින පුරා මධ්‍යස්ථාන කිහිපයක එන්නත් කරන වැඩසටහන් ක්‍රියාත්මක වුණා. මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 49847ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දක්වන්නේ 320810ක් ලෙසයි. ඩෙල්ටා ප්‍රභේදයේ හඳුනා ගැනුණු ජාන විකෘති 3ම සහිත රෝගීන් ලොව පළමු වරට කොළඹ නගරයෙන් හමු වී තිබෙනවා. ඉන්නෙක් ජාන විකෘතිතාවක් ශ්‍රී ලංකාවට ආවේණික එකක් බවයි ආචාර්ය චන්දිම ජීවන්තර මහතා සඳහන් කළේ. මේ අතර කොවිඩ් මර්ධනයෙන්වත් දෙකම ලබාගත් පුද්ගලයන් වෙතින් එම වෛරසය තවත් කෙනෙකුට සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව 65%කින් පමණ අඩු බවද ආචාර්ය චන්දිම ජීවන්තර මහතා සඳහන් කළා. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසන්නේ එන්නත්කරණය හරහා මෙම රෝගයේ පැතිරීම අවම කර ගැනීම සඳහා විශේෂ කාර්යභාරයක් සිදු කළ හැකි බවයි. ඒ අනුව කොවිඩ් වෛරස මර්ධන එන්නත් දෙකම ලබාගත් පුද්ගලයින් වෙතින් එම වෛරසය තවත් කෙනෙකුට සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව 65%කින් පහළ බසින බවයි ඒ මහතා දක්වා ඇත්තේ. එමෙන්ම ඩෙල්ටා කොවිඩ් ප්‍රවේදය සම්බන්ධයෙන් නව තොරතුරු ගණනාවක් සොයාගෙන තිබෙන බවද
ඔහු සිය ට්විටර් පණිවුඩයේ සටහන් කර තිබෙනවා. ඒ අනුව ඩෙල්ටා වෛරසය ආසාදිනේ වූ පුද්ගලයෙකු රෝගය සම්ප්‍රේෂණය කිරීම ආරම්භ කරනු ලබන්නේ දින දෙකකට පසුව බවයි ආචාර්ය ජීවන්දර මහතා පවසන්නේ. නමුත් මීට පෙර කොවිඩ් වෛරස ආශ්‍රිත සොයා ගැනීම් වලදී වාර්තා වී තිබුණේ වෛරසය වැළඳුණු කෙනෙක් දින භාගයකට ආසන්න කාලයක් තුලදී එය සම්ප්‍රේෂණය කිරීම ආරම්භ කරන බවයි. එමෙන්ම මීට පෙර ආසාදිනේ වූවෙකු දින 3ත් 4ත් අතර කාලයක් ඇතුළත රෝග ලක්ෂණ පෙන්눔 කළ අතර නව සොයා ගැනීම් වලට අනුව හෙළිවි ඇත්තේ එම රෝග ලක්ෂණ විද්‍යාමාන කිරීමේ කාල සීමාව ආසන්න වශයෙන් දින 5මාරේ සිට 6 දක්වා දිගු වී ඇති බවයි. ඩෙල්ටා වෛරසයේ පැතිර යාමේ වේගය චීනයේ වූහාන් නගරෙන් සොයාගත් පළමු වෛරසයට වඩා සිව් ගුණයක් බවත් ඇල්ෆා වෛරසයට වඩා දෙගුණයක් වන බවත් ආචාර්ය ජීවන්දර මහතා සිය ට්විටර් පණිවුඩයේ සටහන් කර තිබෙනවා. ඒ අනුව සිය ට්විටර් පණිවුඩය හරහා ඒ මහතා අවධාරණය කර ඇත්තේ රෝග පාලන සහ රෝග ව්‍යාප්තිය අවම කිරීමට එන්නත්කරණය ප්‍රබල බලපෑමක් සිදු කරන බවයි. කොවිෂීල්ඩ් එන්නතේ ව්‍යාජ මාත්‍රාවක් පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනාවරණයක් සිදු කර තිබෙනවා. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා ආයතනය විසින් පුණේහි සීරම් ආයතනයේදී නිෂ්පාදනය කරන ලද කොවිෂීල්ඩ් එන්නතෙහි ව්‍යාජ මාත්‍රාවක් පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව අග්නිදිගාසියාව සහ උගන්ඩාව ඇතුළු අප්‍රිකානු රටවල් වලින් එලෙස ව්‍යාජ කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත වෛද්‍ය අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි එම මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ. එමෙන්ම කොවිෂීල්ඩ් එන්නතේ නිෂ්පාදකයන් විසින්ද ඒවා ව්‍යාජ එන්නත් බවට තහවුරු කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර තිබෙනවා. එම ව්‍යාජ එන්නත් මගින් ගෝලීය මහජන සෞඛ්‍යයට දැඩි අවධානමක් ඇතිවන බැවින් ඒවා හඳුනාගෙන සංසරණයෙන් ඉවත් කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලීමක්ද සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව එම ව්‍යාජ මාත්‍රාවන් ඉන්දියානු සහ අප්‍රිකානු බලධාරීන් විසින් පසුගිය ජූලි මාසයේ සිට අත්අඩංගුවට ගෙන ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කර තිබෙනවා. කෙසේ වෙතත් ගෝලීය වසංගතයේ පැතිර යන මොහොතක මෙවැනි සිදුවීමක් වාර්තා වීම ඉතා කනගාටුදායක බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශ කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. මේ අතර එන්නත්කරණයේ වේගවත් කිරීමේ නිසි ක්‍රමවේදයක් නොමැතිවීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ විශාලතම නගරය වන සිඩ්නි නගරය දීර්ඝකාලීන අගුළු දැමීමකට ලක් කිරීම පිළිබඳව ඔස්ට්‍රේලියානු ජනතාව ඒ රට රජය වෙත චෝදනා එල්ල කර තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත බලධාරීන් විසින් සිඩ්නි නුවර අගුළු දැමීම් එළැඹෙන සැප්තැම්බර් මාසය දක්වා දීර්ඝ කිරීමට පියවර ගැනීමත් සමඟ ඒ රට ජනතාව මෙලෙස රජයට චෝදනා නගන බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ගෝලීය වසංගතයට මුහුණ දෙන බොහෝ සංවර්ධිත රටවල් හා සසඳන විට ඔස්ට්‍රේලියාව වසංගතය සඳහා නිරාවරණය වීම ඉතා අල්පවන අතර මේ වන විට සමස්ත කොවිඩ් ආසාදිතයන් 42,228කට වැඩි සංඛ්‍යාවක් සහ මරණ 976ක් එරටින් වාර්තා වී තිබෙනවා. නමුත් ශීඝ්‍ර ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා ප්‍රභේදයේ හමුවේ එන්නත්කරණය වේගවත් නොකිරීම ඔස්ට්‍රේලියාවේ විශාල දුර්වලතාවයක් බවයි එරට සෞඛ්‍ය බලධාරීන් හෙළිදරව් කර ඇත්තේ. එහෙතුවෙන් සිඩ්නි නගරයේ ඇතුළු කලාපීය ජනතාවගේ කෝපය වර්ධනය වෙමින් පවතින අතර මාස දෙකක අගුළු දැමීම් හමුවේ දේශීය ව්‍යාපාරවලට දැඩි බලපෑමක් එල්ලවන බවට ඔවුන් චෝදනා කර තිබෙනවා. එමෙන්ම වර්තමාන අගුළු දැමීමේදී එරට රජය විසින් කුඩා ව්‍යාපාර නොසලකා හැර ඇති බවට ඔස්ට්‍රේලියානු ජනතාව විසින් දැඩි චෝදනා එල්ල කරන බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. මේ අතර කොවිඩ් වසංගත අගුළු දැමීම් හමුවේ ඔස්ට්‍රේලියාවේ ජාතික ආර්ථිකය වසර ගණනාවක් තුල එහි දෙවැනි අවපාතයට ඇදවැටීමේ අවදානමක පවතින බවටද එරට ආර්ථික විශේෂඥයන් විසින් අනතුරු අඟවා තිබෙනවා. මාසයක කාලයක් සඳහා ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග පවතින බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළා. ඒ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කෙසේ වෙතත් අද දිනේ ඇතැම් ප්‍රදේශවල ඉන්ධන පිරවුම් හලිදිරි පිට දිගු පෝලිම් දක්නට ලැබුණා. කිසියම් ලෙසකින් ඉන්ධන හිඟයක් පවතින්නේ නම් තමා ඒ පිළිබඳව ජනතාව දැනුවත් කරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කළා. මීට පෙර ඉන්ධන මිල ඉහළගිය අවස්ථාවලදී තමා ඒ පිළිබඳව ඍජුවම ජනතාව දැනුවත් කිරීමට කටයුතු කළ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. කෙසේ වෙතත් ඊයේ රට තුළ ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් ඇති බවත් මේ වන විට ඩීසල් සංචිත දින 11කට සහ පෙට්‍රල් සංචිත දින 10කට පමණක් ප්‍රමාණවත් බවත් ඛනිජ තෙල් ජාතික සේවක සංගමේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා සිදු කළ ප්‍රකාශයෙන් අනතුරුවයි අමාත්‍යවරයා මෙම ට්විටර් පණිවුඩය නිකුත් කර තිබුණේ. කෙසේ වෙතත් අප ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කළේ අද දිනේ ඇතැම් ප්‍රදේශවල ඉන්ධන පිරුම්හල් ඉදිරිපිට දිගු පෝලිම් දක්නට ලැබුණු බවයි. මේ මොහොත වෙන විට කාවේ සීලුම ඉන්ධන පිරුම්හල් අසල පෝලිම් හැදිලා තියෙනවා කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් නොවේ අනෙකුත් සීලුම පළාත්වල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හැටියට ලංකාපුරා සිපෙට්කෝ ඉන්ධන පිරුම්හල්
यदास्तुंस्यकट अधिक प्रमाणयक् तीयेनवा मे यदास्तुंस्यकट अधिक प्रमाणयट तेल सपेयिमे कटयुतु सामान्य परिधि मे मोहते वेनकोट सिदु वेनवा ए वगेम अपिट अवश्य करन इंधन संचित मे मोहते अपि उदाहरणयक् विदियट गत्तुतिन अप सतुव तिबेनवा पेट्रोल मेट्रिक टन 31000कट अधिक प्रमाणयक् ए वगेम डीजल मेट्रिक टन 93000कट अधिक प्रमाणयक् अप सतुव तिबेनवा हबै अपिट दैनिक अवश्यतावे लंका पुरा तिन सियलुम पारिभोगिकयन वेनुवेन अपि इंधन अपिट अवश्य वेन्ने पेट्रोल गत्तोत मेट्रिक टन 3000 වගේ ප්‍රමාණයක්. ඒ වගේම ඩීසල් අපිට අවශ්‍ය වෙන්නේ 4500 වගේ ප්‍රමාණයක්. ඉතින් මේ ප්‍රමාණය තියෙද්දි අවශ්‍ය ප්‍රකාශයක් නිසා ඉන්ධන හිගයක් පවතිනවා කියලා මේ මොහොත වෙනකොට පෝලිං හැදිලා තිනු නැත්නම් මේක මේ පවතින වසංගත තත්ත්වයක් එක්ක ලොකු ගැටලුවක්. මොකද මිනිස්සු පෝලිං වලට ආවට පස්සේ අසාමාන්‍ය විදිහට තෙල් ලබා ගැනීමක් සිදු වෙනවා. අපි හිතමු උදාහරණයක් විදිහට ගත්තොත් රුපියල් 1000ක ඉන්ධන ලබා ගත්ත කෙනා මේ මොහොතේදී තමන්ගේ ටැංකියේ සම්පූර්ණව පුරවල රුපියල් 6000ක 7000ක තෙල් ප්‍රමාණයක් ගන්න යනවා. සෑම ඉන්ධන පෙරුම් හලකම අනවශ්‍ය විදිහට පෝලිමක් හැදිලා තිනු. ඉතින් අපිට කියන්න තියෙන්නේ ලංකා කණිත නීතිගත සංස්ථා විදියට අපිට ප්‍රමාණවත් තොගති වෙනවා. ඒ වගේම ඊට අමතරව දෛනිකව අපගේ සපුගස්කන්ධයේ තෙල් පිරි පහදුවෙන් අපිට අවශ්‍ය කරන පෙට්‍රල් දෛනිකව තවත් පෙට්‍රල් ගත්තොත් මෙට්‍රික් ටන් 550ක වගේ ප්‍රමාණයක් ඩීසල් මෙට්‍රික් ටන් 1800ක වගේ ප්‍රමාණයක් නිෂ්පාදනය වෙනවා. මේ වගේම ඉදිරි සතිය ඇතුළත නැවතත් අපි ඉන්ධන ආනයන කටයුතු සිදු වෙනවා. ලංකාවට තවත් ඉන්ධන නෞකා පැමිණෙන්නට නියමිතයි. ඉතින් මේ තත්ත්වයේ හමුවේ අපට කියන්න තියෙන අනවශ්‍ය පෝලිං වල රැඳෙන්න ජනතාව අවශ්‍ය නැහැ. ලංකා කණිත නීතිගත සංස්ථාව සතුව ප්‍රමාණවත් ඉන්ධන තොග තියෙනවා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසල පෙරහැර මංගල්‍යයේ දෙවන රන්දෝලි පෙරහැර ඊයේ වීදි සංචාරය කළා. වයඹ දිසා විමුඛව පිටත් වූ දළදා පෙරහැර දළදා වීදිය, ඩී.එස්. සේනානායක වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය, රජ වීදිය ඔස්සේ ඉහළට විත් ගෙවැදීම සිදු වුණා. දෙවන රන්දෝලි පෙරහැරේ කරඬුව වැඩම කරනු ලැබුවේ ඉන්දිරාජා හස්තියා විසින්. එමෙන්ම දැල ගමන් කරනු ලැබුවේ දළදා මාලිගාවේ මියන් රාජා හස්තියා සහ කැලණිය රජමහා විහාරයේ කණ්ඩුල හස්ති රාජයායි. මෙවර දෙවන රන්දෝලි පෙරහැරට අලි ඇතුන් 62 දෙනෙකු ඇතුළු නාතරාංග රැසක් එක් කර තිබුණා. සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැත්වෙන මෙවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන රන්දෝලි පෙරහැර අද වීදි සංචාරය කිරීමට නියමිතයි. පසුගිය උසස් පෙළ විභාග ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල කඩේම් ලකුණු එළඹෙන සැප්තැම්බර් මාස අවසානයේදී නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා. ඒ පිළිබඳව අදහස් දක්වමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උපසභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්දන උඩවත්ත මහතා සඳහන් කළේ උසස් පෙළ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල වෙත ඇතුළත් වීම සඳහා අයදුම්පත් යොමු කිරීමට දුන් කාලය මෙවන විට අවසන්ව ඇති බවයි. කෙසේ වෙතත් පවතින කොවිඩ් ව්‍යාප්තියත් සමග අවම කාර්ය මණ්ඩලයක් යොදා ගනිමින් එම කඩඉම් ලකුණු නිකුත් කිරීමේ මූලික කටයුතු මෙවන විට සිදු කරන බවද ඒ මහතා සඳහන් කර තිබෙනවා. එමෙන්ම මෙවර විශ්වවිද්‍යාල වෙත ඇතුළත් වීම සඳහා අයදුම්පත් 110,000ක් පමණ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත ලැබී ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ. පාලන මිල ඉක්මවා සහල් අලෙවිකරණ ස්ථාන වැටලීම අද සිට දැඩි කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට උපදෙස් දුන් බව අමාත්‍ය ලසන්ත අලිගියවන්න මහතා පවසනවා. ඒ මහතා එම උපදෙස් ලබා දී ඇත්තේ වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සූම් සාකච්ඡාවකදී. වෙළඳ පොලේ සහල් මිල අඩු වී තිබියදී එකවර සහල් මිල ගණන් වැඩිවීම සම්බන්ධයෙන් වැටලීම් සිදු කරන ලෙසට එහිදී අමාත්‍යවරුන් දෙපළ උපදෙස් ලබා දී තිබෙනවා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ තම අධිකාරියේ සියලුම පළාත් සහකාර අධ්‍යක්ෂකවරුන්ට සහල් අලෙවිසල් සහ වීමෝල් වල වැටලීම් අද දිනේ සිට සිදු කරන ලෙසට උපදෙස් ලබා දුන් බවයි. ඒ අනුව එම වැටලීම් අඛණ්ඩව ක්‍රියාත්මකයි. දිනු රන් පදක්කම් මත කළගුණ අමතක නොකල කෙනෙක් මේ සැබෑ බැබලීම තියෙන්නේ යහපත් ගුණධර්ම මත බව මේ කතාව සිහිපත් කරනවා. ඔහු නැවතත් ඇය සොයාගෙන ආවා. ඒ තමන්ගේ හිතේ තිබුණ ගෞරවය පිරිනමන්න. ඒක එසේ මෙසේ ගෞරවයක් නෙවෙයි. මේ ලෝකයම හඳුනන දක්ෂ ක්‍රීඩකයෙක් හැන්සල් පාච්මන්ට් ජමයිකාවේ ක්‍රීඩකයා. මෙවර ඔලිම්පික් උළෙලට ඔහු සහභාගී වෙනවා. ඒ මීටර 110 කඩුළු මතින් දිව යාමේ තරඟයේද. නමුත් අවසන් පූර්ව වටයට ඉදිරිපත් වීමට යාමේදී හැන්සල් පාච්මන්ට් යම් සිදුවීමකට මුහුණ දෙන්නට සිදු වුණා. ඔහු අවසන් පූර්ව තරඟයේ සඳහා යන්නේ ඔහුට නියමිත ක්‍රීඩාංගණයට නෙවෙයි. අතපසු වීමකින් ඔහු වෙනත් ක්‍රීඩාංගණයකට ගිහින් තිබුණා. ඒ නිසාම නියමිත ක්‍රීඩාංගණයට නියමිත වේලාවට යන්න හැන්සල් පාච්මන්ට් තිබුණේ පොඩි මොහොතක් විතරයි. ඒ වෙලාවේ ඔහු වෙනුවෙන් එක් කාන්තාවක් ඉදිරිපත් වෙනවා. මේ කාන්තාව හැන්සල් පාච්මන්ට් ගමන් කිරීම සඳහා අවශ්‍ය කුලි රතයක් ගෙන්වා දෙනවා. ඒට අවශ්‍ය මුදල් පවා දෙන්නේ මේ කාන්තාව. නියමිත ස්ථානීය නියමිත විදියටම හැන්සල්ට පෙන්වලා දීලා මේ තරුණිය නික්ම යනවා.
හැන්සල් තමන්ට නියමිත තරඟයේදී අවසන් පූර්ව වටේ වට කිහිපයකින් පසුව අවසන් තරඟයට අවස්ථාව හිමි කර ගන්නවා. පසුව කඩුළු මතින් දිව යාමේ තරඟයේ ප්‍රථම ස්ථානය දිනාගෙන රන් පදක්කමක් දිනා ගන්නට හැන්සල් සමත් වුණා. ජයග්‍රහණයත් එක්ක හැන්සල් මුල අමතක කරේ නැහැ. අපි මුලින්ම කිව්වා ඔහු නැවත ඇය සොයාව කියලා. මේ තමයි ඇය. හැන්සල්ට උදව් උපකාර කළ කාන්තාව. ඇය ළඟට නැවත පැමිණි හැන්සල් තමන් දිනු රන් පදක්කම ඇය අතට ලබා දෙනවා. Remember me? Oh, you can. Hi. You can really. Yes, I am back to repay you and show you something in me getting to the final of that day. Yes. ඔලිම්පික් රන් පදක්කමක් ඇගේ අතට ලබා දෙන්න තරම් ඇය වාසනාවන්ත වුණා. කුලී රථයකට ඇගෙන් වියදම් වුණ මුදලත් හැන්සල් ආපසු ලබා දෙනවා. And I took back your money. Well, thank you, sir. මේට අමතරව තවත් සිහිවටන කිහිපයක් ඇයට ලබා දෙන්නත් හැන්සල් අමතක කරේ නැහැ. විශ්වාසයි. හැන්සල්ගේ රන් පදක්කම හැමදාටම රන් පැහැයෙන් බබලෙනවා. හේතුව රන් කර පැලඳූ ඔහු උදම් නොවි ආපසු තමන්ට උපකාර කළ කෙනා සොයා නිසා කළ ගුණ නොදන්නවා නම් රන් නාකර තමන්ට කොච්චර ලැබුණත් වැඩක් නැහැ කළ ගුණ දන්නවා නම් ඔබත් රන් නාකරයක් වගේ බබලේ පුංචි දෙයක් හරි තමන් වෙනුවෙන් කෙනෙක් කරලා තියෙනවා නම් මතක් කරලා බලන්න ඒ ආරම්භය ආයෙත් අවසානයේදී ඒ ආරම්භය සොයාගෙන යන්න ලොකු දේවල් එක්ක නෙවෙයි ජයග්‍රහණයයි සිනහවයි අරගෙන අවධානය විදේශ පුවත් වෙත චීනය විසින් දරූපත් අනුපාතයේ ඉහළ නැංවීම සඳහා වන සංශෝධන නීත්‍යානුකූලව සම්මත කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. චීනය තුළ සිදු කළ මෑත කාලීන සංගණන දත්ත මගින් උපත් අනුපාතිකයේ තියුණු පහත වැටීමක් පෙන්නුම් කිරීම නිසා එක් චීන යුවලකට දරුවන් තිදෙනෙකු දක්වා බිහි කිරීම සඳහා වන නීති විධිමත් ලෙස සංශෝධනය කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. එහිදී එක් යුවලකට දරුවන් තිදෙනෙකු දක්වා ලබා ගැනීමට හැකිවන බවට චීනය විසින් පසුගිය මැයි මාසයේදී නිවේදනය කළ අතර මෙවන විට එම තීරණය නීත්‍යානුකූලව සම්මත කර ඇති බවයි එම මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. ඒ හරහා සමාජ නඩත්තු ගාස්තු අවලංගු කිරීම සිදු කෙරෙන අතර සීමාව ඉක්මවා දරුවන් ලැබීම සඳහා යුවලක් ගෙවිය යුතු මූල්‍ය දඩය කාන්තාවන්ගේ රැකියා අයිතිවාසිකම් වැඩි කිරීම සහ ළමා ආරක්ෂණ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම පිළිබඳවද අවධානය යොමු කර තිබෙනවා. පසුගිය 2010 වසරේදී චීනය තුළ දශක ගණනාවක් පැවති එක් දරු ප්‍රතිපත්තිය ඉවත් කෙරුණු අතර ඒ වෙනුවට දරුවන් දෙදෙනෙකුගේ සීමාවක් පනවා තිබූ නමුත් එය දරු උපත්වල අඛණ්ඩ වර්ධනයක් කරාගෙන යාමට අසමත් වූ බවයි විදේශ මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ. මේ දිනවල මෙක්සිකෝවට බලපා ඇති ග්‍රේස් චණ්ඩමාරුතය කැරිබියන් වෙරළ තීරයට දකුණු දෙසට වන්නට දරුණු සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. ඒ හේතුවෙන් පවතින අධික වර්ෂාව සහ තද සුළං නිසා යුකැටන් අර්ධද්වීපයේ වෙරළ තීර සහ නිවාස හානියට පත්ව ඇති බවයි එම මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. මෙක්සිකෝවේ සංචාරක කර්මාන්තයේ හදවත බඳු රිවීරා ප්‍රදේශයට මෙම සුළි කුණාටුවෙන් ඍජු බලපෑම් එල්ල වී ඇති අතර එක්සත් ජනපද ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානයට අනුව අද පෙරවරු 9:45 වන විට ටීලුම් නගරයට දකුණින් එම සුළි කුණාටුව ස්ථානගත වී තිබෙනවා. කෙසේ වෙතත් මේ වන විට පැයට කිලෝමීටර 100ක වේගයෙන් හමන සුළං සමග නිවර්තන කුණාටුවක් දක්වා එය දුර්වල වෙමින් පවතින බව විදේශ මාධ්‍ය වාර්තා කළා. කෙසේ වෙතත් ඉදිරි දිනයන්හිදී මෙක්සිකෝ බොක්ක ආශ්‍රිතව මෙම සුළි කුණාටුව නැවත ඇතිවිය හැකි බවටයි එරට කාලගුණ අංශ අනාවැ දිනක සටහන් නිමවන්නට මතෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට අගෝස්තු 21 වෙනිදා මෙරට සුප්‍රසිද්ධ නාට්‍යකරුවෙකු වන එදිරිවීර සරච්චන්ද්‍ර චූරින් පිලිපීනයේ මැග්සේසේ සම්මානයෙන් පිදුම් ලැබුවේ 1988 වසරේ අගෝස්තු මස 21 වන දිනයි. කාව්‍යකරණ කලාව උපනැංවීම පිණිස සහ කාව්‍යකරණය සිදු කරන්නන් ඇගයීම වෙනුවෙන් නම් කරන ලද ලොව කාව්‍යකරුවන්ගේ දිනය අගෝස්තු මස 21 වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. Voyager 2 අභ්‍යවකාශ යානය නෙප්චුන් ග්‍රහලෝකයේ වෙත දියත් කරනු ලැබුවේ 1989 වසරේ හෙට වැනි දිනකයි.
ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.